නැගපිරුගේ කලාපයේ යුදගිනි නැවතත් දැල්වෙන්නේ. අපි දන්නවා මේ වෙනකොට හමාස් සංවිධානයේ දේශපාලන නායකයා ස්මයිල් හනියා ඝාතනය වෙන්නේ. නමුත් ඇත්තටම කවුද මේ ස්මයිල් හනියා කියන්නේ? දැන් මොකද එහෙනම් ඉල්ලුවට දෙන්නේ? අද මේ Zoom සංවාදයේ සම්බන්ධව. ඒ සඳහා අපිත් එක්ක සම්බන්ධලා තියෙනවා ඊශ්‍රායෙල් සිට ජනතුන. එහෙනම් කවුද මේ ස්මයිල් හනියා කියන්නේ? ස්මයිල් හනියා උපන්නේ 1962 ගාසා අනාථ කඳවුරක. පස්සේ ගාසා විශ්වවිද්‍යාලයකින් උපාධියක් ලබා ගන්නවා. පසු කලෙක ඊශ්‍රායලයේ විසින් ඝාතනය කළ ලැබූ ෂේක් හෂීන් හමාස් සංවිධානයේ හිටපු නායකයා. ඒ ඝාතනයෙන් පස්සේ ඉස්මයිල් හානියා හමාස් සංවිධානයේ නායකයා බවට පත් වෙනවා. 2004 ඊශ්‍රායලයේ ගාසා තීරයෙන් ඉවත් වෙනවා. ඒ පාලන බලය පලස්තින් අධිකාරයට බාර දෙනවා. 2006 ගාසාහි මැතිවරණයක් පවත්වනවා. ඒ මැතිවරණයෙන් හමාස් සංවිධානය ජයග්‍රහණය කරනවා. ඒ සමගම ඉස්මායිල් හනියා හමාස් සංවිධානයේ අගමැති වශයෙන් දිවුරුම් දෙනවා ගාසාව. නමුත් එම මැතිවරණය සාධාරණ මැතිවරණයක් නොවන බව මුළු ලෝකෙම දන්නවා. ඒකේ තම සංවිධානයට එරවූ සෑම කෙනෙකුම ඝාතනය කරනවා හමාස්ලා. පසු කාලෙක ඉස්මායිල් හානියා ගාසාවෙන් පලා යනවා. ගාසාවෙන් පලා ගොස් කටාර් රාජ්‍යයේ පදිංචි වෙනවා. ඉතාමත්ම සුඛෝපභෝගී ජීවිතයක් ගත කරනවා කටාර් රාජ්‍යයේ ඉස්මායිල් හානියා. බිරින්දෑවරුන් ගණනාවක් ගේ සැවියෙක් වන ස්මයිල් හානියාට දරුවන් ගණනාවක් සිටිනවා. මූගේ ගාසහි ජීවත්වූ සියලු පවුල් අද විනාශයට පත් වෙලා තියෙනවා. ඔක්තෝබර් 7 ඒ ප්‍රහාරයෙන් පස්සේ ගාසවල හිටපු ස්මයිල් හානියාගේ පවුලේ සියලු දෙනාම ඝාතනය කරනවා. සමහර විචාරකයෝ මෙයා මේ දේශපාලන සාම නියෝජිතයෙක් හැටියට ගණන් ගන්න මේ නම් කරන. නමුත් එයා දේශපාලන සාම නියෝජිතයෙක් නෙවෙයි. ඒ කියන්නේ එයා හමාස් සංවිධානයේ ගාන්ධි නන් නෙවෙයි. ඔක්තෝබර් 7 ප්‍රහාරය සැලසුම් කරපු සංවිධානයේ ප්‍රධානියා. එයා ඒ ඔක්තෝබර් ප්‍රහාරය සිදු වෙනවා තමුන් අන්තර්ජාලය හරහා කටාර් ඉඳලා සජීවීව බලාගෙන ඉන්න. ඒ වීඩියෝ තියෙනවා. ඉතින් හමාස් සංවිධානයේ ඉස්මායිල් හානියාගේ ඝාතනය සම්බන්ධයෙන් අද නොයෙකුත් විවිධ අදහස් පළ වෙනවා. විවිධ යුද්ධ විචාරකයෝ අදහස් ඉදිරිපත් කරනවා. ඉදිරියේදී බලාගන්න පුළුවන් මීළඟට හමාස් සංවිධානයේ කවුද නායකයා වන්නේ කියලා. ඝාතනය වෙච්ච තව කෙනෙක් තමයි ෆුවාඩ් ෂුකර්. එතකොට මේ කවුද? කවුද මේ ෆුවාඩ් ෂුකර්? එහෙම නැත්නම් අල්හාජ් මෝෂන් කියන්නේ කියලා අපි බලමු ඊළඟට. මෙයා ලෙබනනයේදී පසුගියද ඝාතනය කරා. 1961 ලෙබනනයේදී ෆුවාඩ් උපත ලබනවා. ඊළඟට 80 හිස්බුල්ලා කණ්ඩායමට එකතු වෙලා ත්‍රස්වාදී කටයුතු වලට සහය දෙනවා. පසු කාලෙක මෙයාව හිස්බුල්ලා නායක හසන් නසරල්ලා විසින් එයාගේ මිලිටරි උපදේශකයෙක් වටියට පත් කරනවා. ජ්‍යෙෂ්ඨ මිලිටරි උපදේශකයෙක්. 1983 ඉතාමත්ම ඡේදජනක සිද්ධියක් වෙනවා. ඒ ඇමරිකානු හමුදාවේ නාවික සෙබළුන් 240 ප්‍රංශ සෙබළුන් 58 ලෙබනනයේ බීරුට් නගරයේදී ප්‍රහාරයකට ලක් වෙලා මිය යනවා. මේ ක්‍රියාන්විතය සම්පූර්ණයෙන්ම මෙහෙවන්නේ මේ ෆුවාඩ් ෂුකර් හෙවත් අල්හජ් මොෂීන් කියන ත්‍රස්වාදියා. ඔහු හිස්බුල්ලා කණ්ඩායමේ ඉහළින්ම සිටින ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙක්.
ඉරානයෙන් සපයුන් ලබන සියලුම අභිගණුගණු දෙනු ඊළඟට ඩ්‍රෝන සම්බන්ධයෙන් ඒ ක්‍රියාකාරකන් සම්බන්ධයෙන් සෑම ක්‍රියාන්විතයක්ම මෙවුන් ලබන්නේ මේ ෆුවාඩ් ෂූකර් කියන ඝාතනය කරන සත්වවාදය. මෙයා මොසඩ් සංවිධානයේ ඉහලින්ම හිට්ලිස්ට් එකේ හිටපු කෙනෙක් ෆුවාඩ් ෂූකර්. ඊළඟට ඇමෙරිකාව විසින් මෙයාගේ හිසට ඩොලර් මිලියන 5ක තාගයක් දීලා තිබ්බා. මෙයාව ඩොලර් මිලියන 5කට මෙයාගේ හිසට. ඉතින් මේ මොන ජාතියේ මොන පුද්ගලයෙක්ද කියලා කියන්න පුළුවන් මේ ෆුවාඩ් ෂූකර් කියන මේ තස්ත්‍රවාදියා. ෆුවාඩ් ෂූකර් ජූලි 31 වෙනිදා බීරිට් එයාගේ නිවසේදී නිවාස සංකීර්ණයේදී ඝාතනය කරනවා. ඒ ඉතාමත්ම සූක්ෂම අන්දමින් හරියට පින් පොයින්ට් ටාගට් ඉස්රායලි ඩ්‍රෝන ප්‍රහාරයකින් ඝාතනය වන මේ තස්ත්‍රවාදියා ඊශ්‍රායලයට එල්ල කරන සෑම මිසයිලයක් මිසයිල් ප්‍රහාර මේ දක්වා මිසයිල මහිතන්නේ 1500කට වැඩිය මේ මාසේ ගිය මාසේ මාස තුන ඇතුළත මිසයිල 1500කට වැඩි ඊශ්‍රායලට මෙයා හිස්බුල්ලා විසින් මිසයිල 1500කට වැඩි ප්‍රමාණයකින් පාර දෙනවා. මේ සෑම ක්‍රියානීතියකින් පිටිපස්සේ හිටියේ මෙයා. කවුද මේ ෆුවාඩ් ෂූකර් කියන පුද්ගලයා? ලෙබනනයේ බෝඩරයේ ඉතුරු ඊශ්‍රායලයේ උතුරු ප්‍රදේශයත් සමග යාවෙනවා. මේ ඔහුගේ ඝාතනය ඊශ්‍රායලයේ හිස්බුල්ලා සංවිධානයෙන් කිසිම විදියක බලාපොරොත්තු නොවෙච්ච දෙයක්. ඒගොල්ලන්ට ඉතා ගන්න බැරි දෙයක්. ඒ ලෙබනනයේ භූමියේදී මොසඩ් සංවිධානය 1972 ඉඳලා මේ දක්වා සතුරන් 26 දෙනෙකුට වැඩිය ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් 26 දෙනෙකුට වැඩිය ඝාතනයට ලක් කරලා තියෙනවා. ඒකම ඒ අතරතුර ඉරානයෙන් ආපු හමුදානිලධාරීන්ද වෙනවා. ඊළඟට සිරියාවෙන් පැමිණිලා හිටපු හමුදානිලධාරීන්ද ඒ අතරේ ඉන්නවා. මේ ෆුවාඩ් ෂූකර් කියන අති දරුණු තස්ත්‍රවාදියාගේ ඝාතනය මුළු ලෝකෙටම ජයග්‍රහණයක් කියලා තමයි විචාරකයෝ කියන්නේ. දැන් මේ දෙන්නම ඝාතනය වෙලා තියෙනවා. අපිට දැනගන්න පුළුවන්ද රට කී රටකට ගිහිල්ලා මේ ඝාතනය සිදුවුනේ කොහොමද මේක කළේ කියලා? මේක මුලින්ම ඉරානයේ කිව්වේ එක ඩ්‍රෝන ප්‍රහාරයකින් ස්මයිල් හානිය ඝාතනය කරා කියලා. එහෙම නැත්නම් මිසයිල් ප්‍රහාරයකින් ස්මයිල් හානිය ඝාතනය කරා කියලා. නමුත් අද ඇමරිකානු පුවත්පත්වල සඳහන් වෙනවා මොහු ඝාතනය කිරීමට සැලසුම් කළ තිබ්බේ මීට මාස දෙකකට උඩදී. ඒ කියන්නේ ඉරානයේ රාසි කියන අගමැතිවරයාගේ අභාවයත් සමගම ඒ මයස්ටීරියස් ක්‍රෑෂ් එකෙන් සමගම ඌගේ තිබිච්ච මළගමට සහභාගී වෙන්න ස්මයිල් හානියා යනවා. ඒ යනකොට ඔය යන හැම අවස්ථාවකම නවතින ස්ථානය තමයි ඔය ඉරානයේ හමුදාව මගින් ආරක්ෂිතව පාලනය කරන ඒ ගෙස්ට් හවුස් එකේ එයා හැමදාම නතර වෙන්නේ. එතකොට මේට මාස දෙකකට උදදී මෙම ඝාතනය සැලසුම් කරන විට මේ සැලසුම්කරුවන් බැලුවා සෑහෙන සිවිල් වැසියන් ප්‍රමාණයක් ඒ අවට ඉන්නවා. එනිසා ඒ ඝාතනය ඒගොල්ලෝ එතනින් නතර කරනවා. ඒක එතනින් ඇබැන්ඩන් කරනවා ඒකේ ක්‍රියාවලිය. පසුව මෙයා යනවා මේ අලුතෙන් පත්වේ චාගමැති ඉරානය අගමැතිගේ දිවුරුන්දීමට. ඒ දිවුරුන්දීමට ගිහිල්ලා එයා ඉල්ලන්නේ එම කාමරයමයි එම ගෙස්ට් හවුස් එකමයි. ඉතින් මේක මේ ඝාතකයන්ට හොඳ අවස්ථාවක්. ඒ මොකද ඒ වන විටත් ඒ ටයිමින් බෝම්බ එක එයාගේ ඒ බිල්ලිමේ සවි කරලා කොහේ හරි තැනක තියෙනවා. ඉතින් මේ
සම්බන්ධයෙන් කියනවා මේ මොසාඩ් එක විසින් මේ ඉරානයේදී කරන ලද පළමු ක්‍රියාන්විතය නෙවෙයි. එයාගොල්ලෝ පටන් ගත්තේ ඉරානය තර්ජනයක් කියලා මේගොල්ලන්ට සිති වැටහුණු දවස්වල ඉඳලා තමයි මේ ඒගොල්ලෝ මේ ඉරානයත් සමග මේ ආරවුල ඇති වුණු දවස්වල ඉඳලා තමයි මේ ඝාතන සිදු වෙන්නේ. මේගොල්ලෝ මේ ඉරානයේදී ඉරාන ජාතික ජෙනරල් වරුන් ඊළඟට ඉරාන හමුදාවේ ප්‍රධාන නිලධාරීන් කීප දෙනෙක් ඔය ටික ඉස්සෙල්ලා ඝාතනය කරා. ඒකම ඉරානයේ නෂ්ටික බලාගාරයේ ප්‍රධාන සයන්ටිස්ට් ප්‍රධාන විද්‍යාඥයව ඝාතනය කරන්නේ 2020 ජූලි මාසයේ යාව ඝාතනය කරා. නොවැම්බර් 7 වෙනිදා යාව ඝාතනය කරනවා. මෝෂන් මහබාදී කියන්නේ මේ විද්‍යාඥයා ඝාතනය කරන්නේ රිමෝට් කන්ට්‍රෝල් කා බොම්බේකින්. ඒ කියන්නේ රිමෝට් කොන්ට්‍රෝලින් ක්‍රියාන්විත අර ලංකාවේ LTT එක කරපු වගේ ඒ කා බොම්බේකින් තමයි මෙයාව ඝාතනය කරන්නේ. ඊළඟට ඉරානයේ හිටපු හමුදා ජෙනරල් 6 දෙනෙක්ව යුරෝපයේදී ඉතාමත්ම අභිරහස් ලෙස අතුරුදහන් වෙනවා. ඒ ගැන කිසිම තැනක නමුත් සඳහන් වෙලා නැහැ. නමුත් කතිකාවේ ඊශ්‍රායෙල් කතිකාවේ ඒ සඳහන් වෙලා තියෙනවා. දැන් මේ වර්තමානයේ වෙච්ච ඝාතන එක ඊශ්‍රායෙල් මේ වෙනකොට තියෙන තර්ජන මොනවද? මොන වගේ රටවලින්ද මේ තර්ජන එල්ල වෙන්න පුළුවන්? මේ දිනවල සතුරු හමුදා 7කින් ඊශ්‍රායෙල්ට ප්‍රහාර එල්ල කරනවා. ගාසාවෙන් හමාස්, ලෙබනනින් හිස්බුල්ලා, යෙමනනින් හූති ගරිල්ලෝ, ඉරානයේ ඉරාන් ෂියා ගරිල්ලා කණ්ඩායම, ඉරානයේ ඉරාන් හමුදාව, ඉරාකෙන් ෂියා ගරිල්ලන් හමුදාව, ඊළඟට සිරියාවේ ඉරානයේ සහය ලබන ෂියා මුස්ලිම් ගරිල්ලා, බටහිර ගංයුරෙන් ජිහාඩ්, හමාස්, අලක්සා මාට්‍රබිග්‍රේඩ් ඒ 4 පහර දෙනවා. ඒත් ඊශ්‍රායෙල් නොසැලී ඒවට මුහුණ දෙනවා, ප්‍රතිපහාර එල්ල කරනවා. තව අලුතෙන් ආපු තර්ජනයක් තමයි ඊ තුර්කිය. තුර්කිය මේ ළඟකදී ඉඳලා ඊශ්‍රායෙල්ට වෝනින්, ඒගොල්ලන්ට අනතුරු අඟවනවා, ඒගොල්ලන්ව ඊශ්‍රායලය ඒගොල්ලෝ ආක්‍රමණය කරනවා කියලා. ඉතින් තුර්කිය කියන්නේ නේටෝ සංවිධානයේ සාමාජික රටක්. මේ ඒක කොයි අතට ඉදිරියේදී වෙයිද කියලා තාම දන්නේ නැහැ. නමුත් නේටෝ එකේ තියෙන නීති රීති වලට අනුව මේ මම හිතන්නේ තුර්කියට වෙන දෙයක් කරන්න හැකියාවක් තියෙනවා කියලා. වර්තමානයේ තියෙන කලහකාරී තත්ත්වයක් එක්ක එහි ජීවත්වන ජනතාවගේ ජීවන රටාව වෙනස් වෙලා. අපි දැන් ශ්‍රී ලංකාවේ කියුත් එහි ඉන්නවා. මොකක්ද එහි ජනතාවගේ තියෙන තත්ත්වය? ඊශ්‍රායලයේ වර්තමාන ජන ජීවිතය ගැන අපි බැලුවොත් ඊශ්‍රායල් වැසියන් සෑම කෙනෙක්ම හමුදා පුහුණුව තියන අය. මේ දිනවල අපට දකින්න පුළුවන් හැම කෙනෙක්ම වගේ තමුන්ගේ අවිය අරගෙන යන්නේ තමුන් එළියට යනකොට. තමුන්ගේ රාජකාරියට ගියත් තමුන්ගේ අවිය උන්ගේ ගාවින් උන් තියාගෙන ඉන්නේ, එන නැත්තම් එල්ලගෙන ඉන්නේ. සමහරක් මව්වරු, සමහරක් ඔහුගේ දරුවා වඩාගෙන තුවක්කුව කරේ තියාගෙන යනවා. නමුත් ඒක තමයි ඊශ්‍රායලයේ සාමාන්‍ය ජන ජීවිතය. මිලියන 600 800 අතර ප්‍රමාණයක් සතුරු වට කරගෙන ඉන්න මේ කුඩා රට දෙවියන් වහන්සේගේ ආශිර්වාදය තියෙනවා කියලා පොතපතේ සඳහන් වෙනවා. ඕනම තර්ජනයකට ඒගොල්ලෝ සූදානම්. ඕනම මිසයිල් එකට, ඩ්‍රෝන යානාවක්, ඕන එකක් ඊශ්‍රායලයේ ගුවන් කලාපයට ඇතුළු වෙච්ච ගමන්ම එළාම නාද වෙනවා. හැම ප්‍රදේශයක්ම එළාම නාද වෙනවා. ඒකම ඊශ්‍රායලයේ තියෙන හැම ප්‍රධාන නගර හරි ප්‍රධාන ස්ථානවල, අපි කියමු බස් නැවතුම්පොළ, දුම්රිය නැවතුම්පොළ, ඒ වගේ මාකට් එක, ඒ හැම තැනකම ලොකු බංකරයක් හදලා තියෙනවා, අන්ඩර්ග්‍රවුන්ඩ්.
බිම ආට පොළොවෙන් අඩි ගන්නාවකටින් ඒ බංකරක. ඒ බංකර් සැමතිස්සේම ඕපන් කරලා තියෙන මේ දවස්වල සුද්ධ කරලා හොඳට සුද්ධ පවිත්‍ර කරලා තියෙන්නේ. ගෙවල් වල ඉන්න කයට තියලා තියෙන්නේ ඩ්‍රයි රේෂන්ස්, වියලි ආහාර, ඊළඟට වතුර සෑහෙන ප්‍රමාණයක් තමුන්ගේ ආරක්ෂිත කාමරේ තියාගන්න හදිසි අවස්ථාවකදී කියලා. ඉතින් ඒ බංකර් වලට යන තැන් ප්‍රධාන ස්ථානවල ඊතලෙන් සඳහන් කරලා තියෙනවා මේක තමයි ඩිරෙක්ෂන් එක මේ බංකරයකට කියලා. ඉතින් සාමාන්‍ය ජන ජීවිතය බැලුවොත් සාමාන්‍ය විදිහට කිරීගෙන යන සුපර් මාකට් ඔක්කොම ඇරලා තියෙන්නේ, වෙළඳපොළවල් ඇරලා තියෙන්නේ, හැම වෙළඳ මධ්‍යස්ථාන ඊළඟට ෂොපින් මෝල්ස් ඒ ඔක්කොම ඇරලා තියෙන්නේ. හැම එකම ආරක්ෂිත ස්ථානයක් තියෙනවා. නාද වෙච්ච ගමන් එළාම් එක කටියට දුවන්න පුළුවන් ඒ ආරක්ෂිත ස්ථානයට. ඉතින් මේක අපි දැන් මම අවුරුදු 30ක් 31ක් ඊශ්‍රායලයේ ඉන්නවා. මේක අපිට හරි පුරුදු දෙයක්. අපි සමහර කලාවට උදේ 4ට එළාම් එක නාද වුණත් අපි දුවන අවස්ථා තියෙනවා නිදාගන්න එක අතහැරලා. සමහරක් දිනවල අපේ මමත් දරුවොත් සියලු දෙනාම අපි එකට නිදා ගන්නවා මේ අපේ ආරක්ෂිත කාමරේ. ඒ ආරක්ෂිත කාමරය හදලා තියෙන්නේ ගෑස් ඇටැක් එකකටවත් කිංවත් හානියක් නොවන විදිහට තමයි ඒක හදලා තියෙන්නේ. ඉතින් අපි සුපුරුදු පරිදි අපේ ව්‍යාපාර කටයුතු අපි කරගෙන යනවා. මේ අපි එදිනෙදා වැඩ කටයුතු අපි කරගෙන යනවා. ඒ විදිහට තමයි ඊශ්‍රායලයේ මේ දිනවල සාමාන්‍ය ජන ජීවිතය. නමුත් හැම කෙනෙක්ම ඇලර්ට්, ෆුල් ඇලර්ට් එකේ තමයි ඉන්නේ. මේක ලංකාවේ ප්‍රශ්නයක් නෙමෙයි. නමුත් ලංකාවේ බලපාන ප්‍රශ්නයක්. ඒ නිසා වෙන්නේ මොකද කියන එක ගැන අපි තවදුරටත් අවධානය යොමු කරමු.